අද තුවෙන දෙවගේ ඇරෝ ප්‍රොජෙක්ට් වලින් ඕගලන්ට නැවුම් අත්දැකීමක් ගෙනෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු කොහොමද මේ Microsoft Office කියන වැඩසටහන ඔයාලට කැමති ආකාරයට හෑන්ඩල් කරගන්නේ කියලා. මේ Microsoft Office application එකත් සම්බන්ධ වෙන පළවෙනි lessons එක තමයි ඕගොල්ලෝ මේ රැඳි සිටින්නේ. අපි ඉස්සෙල්ලා බලමු මේ කොහොමද ඕපන් කරගන්න ක්‍රම තියෙන්නේ කියලා. මුලින්ම ඉන්ස්ටෝල් කරනකොට ඔයාගේ ඩෙස්ක්ටොප් එකට shortcut එකක් එනවා. මෙන්න මේ වගේ shortcut එකක් ඒක මත double click කිරීමෙනුත් ඕපන් කිරීමේ හැකියාවක් තියෙනවා. සහ search bar එකේ search කරලත් අපිට මේක ඕපන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් මෙන්න මේ all program කියන එක හරහා ගිහිල්ලා Microsoft Office කියන එක application සියල්ලම දෙන එකෙන් Word කියන එක තෝරලා double click කරලා යන්න පුළුවන්. මේකේ interface එක අපි interface එකේ මුලින්ම කතා කරන්න බලමු. මෙන්න මේ zoom tool එක පිළිබඳව. මේ zoom tool එකේ මෙන්න මේ view කියන option එක ඒකෙන් තේම කාර්යම කරගන්නේ මේ හැකියාව තියෙනවා. මෙන්න මෙතන පිපල් හැන් කරනදී අපි බලමු මේකේ මේ තියෙන zoom tool එක zoom tool එකේ මේ minus පැත්තට ආදිනකොට මේ page එක කුඩා වෙනවා. සහ plus පැත්තට ආදිනකොට මේක තරමක් විශාල වෙනවා. ඊට පස්සේ මේ මෙන්න මේ යටින් side bar එකක් එනවා. මේක click කරලා drag කරනකොට page එක වමට සහ දකුණට හැරවීමේ හැකියාවක් තියෙනවා. සහ ඉහළට පල්ලෙහාට දැමීමන්න side එකේ තියෙන bar එකෙන් click කරලා drag කරගෙන යන්න ඕනේ. ඔයගලන්ට මෙන්න මේ ruler එක. අපිටම මේ ruler එක ඔයගලන්ට වැඩක් නැහැ කි. ruler එක වැඩක් නැත්නම් මෙන්න මේ view ruler කියන එකේ click කරා පස්සේ මේ ruler එක නැති වෙනවා. ආ ruler එකක් ගන්න අවශ්‍ය නම් අපෝ මේ click කරා පස්සේ ruler එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. සහ අපි මෙන්න මේවට කියන්නේ ribbons කියලා. මේ ribbons වල form ribbon එක, insert ribbon එක, page layout ribbon එක කියලා ඒ ආදී වශයෙන් තමයි අපි මේ ribbon ටික ගන්නෙ. මේ හැම ribbon එකකම mini toolbar එකක් තියෙනවා. mini toolbar එකක් කියන්නේ මෙන්න මේ home ribbon එකට අදාළ paste, cut, copy එවැනි ටික තියෙන මේ mini ribbon toolbar එක. මේ අනිත් mini ribbon toolbar එක එක font size එකට තියෙනවා. ඒ වගේ හැම ribbon එකකම mini toolbars ඕගලන්ට පේන්න තියෙනවා. හැම එකම mini tool ribbon bar. දැන් font mini tool ribbon bar නිසා paragraph ribbon bar එක ආදි වශයෙන් අපි ඉදිරියට මෙවෙන් කරන කාර්යයන් controller සහ ආදී ඉඳලා සියලුම ribbons වල step by step අපි learn කරන්න යන්නේ. අපි ඉස්සෙල් මේකේ interface එක තමයි ඔයගොල්ලන්ට කොහොමද හදාගන්නේ කියලා අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ හැම කොටුවකම මෙන්න මේ පුංචි ඊසක් තියෙනවා. අපේ mouse pointer එතනට ගිහිල්ලා තියලා double click කරා පස්සේ අපිට තවත් dialog box එකක් open වෙනවා. මේකේ මේ font size එකේ කරන්න පුළුවන් සියලුම වැඩ මෙන්න මේ dialog box එක තුල කරගැනීමේ හැකියාවක් අපිට ලබා දීලා තියෙනවා. සෑම එකකටම මෙමෙනි වූ ඊසක් තියෙනවා. ඒක double click කරා පස්සේ ඊට අදාළ paragraph නම් paragraph dialog box එක අපිට open වෙනවා. Right. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ ribbons ටික වාට කරදරයක් නම් මේ ටික හංගලා දාන්න පුළුවන්. අපිට මේ ටික අයින් කරලා දාන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ ribbons තියෙන bar එකේ right click කළා minimize the ribbon කියන එක click කරන්න තියෙනවා. ඊට පස්සේ මේකේ අපිට page එක විතරයි view වෙන්නේ. මේකේ mouse pointer එකේ මේ ribbon එකක් උඩ තියුණත් නැවත view වීමක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍යක උඩ මත ඉඳලා click කරාට පස්සේ තමයි මෙය දර්ශනය වෙන්නේ. අපහු paragraph work area එකට ආවට පස්සේ ඒක අපිට නැති වෙලා යනවා. visible වෙනවා.
නැවතත් අපිට ලබා ගන්න අවශ්‍ය නම් මේක මත right click කළා ඊට පස්සේ මෙන්න මේ වගේ right ලකුණක් වැහිලා තියෙනවා ඒ right ලකුණ align කර ගන්න අවශ්‍යයි ඒක මතම අපෝ click කරාට පස්සේ නැවත ලැබෙනවා නැවත I මේ work area එක මත click කරාට මේක align වෙන්නේ නැහැ